අයිබෝන් ඔයාලට අදම ඔයාලට ගෙනාව සැන්විච් එකක් එක් මායෝ සැන්විච් හදන විදිහ අපි අද බලමු හරිම ලේසියෙන් හරිම රසට ගෙදරදීම ඔයාලට මේවා හදාගන්න පුළුවන් පුංචි බබාලගේ ලන්ච් බොක්ස් එකටත් ගොඩක්ම ගැලපෙනවා ඉතින් මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න ඔයාලා දැනටමත් subscribe වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. බිත්තර සැන්විච් හදන්න අපිට මෙන්න මේ දේවල් ටික තමයි ඕන වෙන්නේ. තඹගත්ත බිත්තර 2යි, ලුණු රස 90, ගම්මිරිස් කෑලි තේහඳි කාලයි, මයෝනිස් මේසැහැඳි 2යි. මම මේ මයෝනිස් හදන විදිහ ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම් ඔයාලා එතනින් බලන්න. පාන් පෙති 4ක් මම දැන් මුලින්ම කරන්නේ මේ බිත්තර දෙක ගෑරුප්පුවකින් හොඳට පොඩි කරගන්නවා. මෙන්න මේ වගේ හොඳට පොඩි වෙන්න ඕන. දැන් රස 90 ලුණුයි ගම්මිරිස් කෑලි දාලා කවලම් කරන්න. මයෝනිස්රත් ලුණු තියෙනවා. ඉතින් ඒක නිසා ලුණු දානකොට ඔයාලා ඒකෙනත් සැලකිලිමත් වෙන්න ඕන. මේ තියෙන්නේ මම ගෙදරදිම හදාගත්තු මයෝනිස්. මේ සැහැඳි දෙකක් මම එකතු කරනවා. දැන් ආයෙත් හොඳට කවලම් කරන්න. දැන් ඔයාලා රස බලන්න. ඔයාලට රස සමබර කරගන්න ඕන නම් සීනි තේහඳි කාලක් එකතු කරගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව එකතු කරන්න පුළුවන්. දැන් පාන් පෙති දෙකක් පොඩි මේ විදිහට මිශ්‍රණය තියන්න. එකක් මේ විදිහට තුනී කරගන්න. දැන් ඔයාලා කැමති නම් මේ විදිහට මැදින් කපා ගන්නත් පුළුවන්. බලන්න මේ වගේ ලස්සනට අපි සැන්විච් එක පේනවා. හරිම ලේසියි නේද? පුංචි දරුවන්ගේ කෑම පෙට්ටියට ගොඩක්ම ගැලපෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට බිත්තර සැන්විච් හදලා පවුලේ අය එක්ක රස විඳින්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.